කතකටක් දැනට ලියා දාලා තියෙනවා මත්තට තවත් ලියනට හිතේ ඇඳිලා සුමින්ද සිරිසේන ඔහු වේදිකාව සිනමාව සහ පුංචි තිරය තුල සිය ආවේනික රංග ප්‍රතිභාවෙන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය සංස්පර්ශ කළ කෘතහස්ත රංගන ශිල්පියෙක් දෙබලේ බිල බලා ඉඳදි බේම් මේ වගේ විශාල උන දැන් ගහමරිගෙන යන ධම්මජාගුඩයන්ගේ රංග ශිල්ප ශාලිකාව හරහා රංග දිවියට අවතීර්ණ වූ මේ මහා රංගධරයා මූදු පුත්තු නාට්‍ය දියෝනිස්ගේ චරිතයට පණ පෙව්වේ ප්‍රසිද්ධ වේදිකාවේ කිසිදා අමතක නොවන මතක සටහන් ශීර්ෂ කරමින් මට ඇඬිරතරම් ශෝකයක් ඇති වේ ලෝකයේ කිසියෙකු මා ගණන් නොගනිතයි මට සිතේ සිංහබාහු මනමේ මහාසාර බව කඩතුරා වැනි සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය රසක සුමින්ද සිරිසේන නාමය අමරණීය කරවන්නට ඔහුගේ රංග කුසලතාවයට හැකියාව ලැබුණා. දාර දෙකයි එක නම මුල් කර දනුවා භාරතියක් ගැහුවාට බිය කුත් නැතුවා රාජ්‍ය සම්මානලාභී නාට්‍යකරුවෙකු වූ ඔහුගේ සිනමාව තීරණේ සටහන් වුණේ දුහුල් මලක් චිත්‍රපටයෙන්. දඬු මොනර, සප්තකන්‍යා, සිටු කුමරියෝ, යකඩ පිහාටු, ගිනි කිරිල්ලි වැනි චිත්‍රපට රසක සුමින්ද සිරිසේනයන්ගේ රංග ප්‍රතිභාව කැපී පෙනුණා. සමනල තටු චිත්‍රපටයේ ඔහු පණපෙ වූ සොත්ති මාටින් චරිතය, ඔහු රංගනයෙන් දායක වූ සිනමාවේ චරිත අතර සුවිශිෂ්ට සහ අනුවේදනීය මතක සටහන් තැබූ චරිතයක්. ඇසට කඳුළු එපා සොඳුරු දසුන් බොඳ වී ආවි ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිට වී ආවි මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවි අසල්වැසියෝ සිහින නිම්නය හිරුට මුවාවෙන් චරිත තුනක් නිසලවිල රම්මි සුරම්ම වැනි නාට්‍යවල එකිනෙකට වෙනස් චරිතවලට පණපෙ වූ සුමින්ද සිරිසේනයන්ගේ සුවිශිෂ්ට රංගකාරය අදටත් අපගේ මතකයේ රැඳී ඇති බව රහසක් නොවේ 2017 රයිගම් ටෙලි සම්මානුල්ලේදී ජීවිතේ එක්වරක් පමණක් පිදෙන විශේෂ ප්‍රණාම සම්මානයකින්ද ඔහු පිදුම් ලැබුවා මෙරට කලා කෙත පෝෂණය කරමින් 75 වසරක දිවි සැරිය නිම කළ විශිෂ්ට රංගදරයාණෙනි ඔබගේ වියෝව මෙරට කලා ශාස්ත්‍රයේම පරිමසාලිය නොහැකි අඩුවකි ඔබගේ වියෝව පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න